Danushka Gunatilakagen aduwen api igena ganna oni de ow. Da api dannawa Danushka Gunatilakata thibbana aduwen ohu nidahas una ithin werradi karunu nemei not guilty ow ohu kisim waraddak karala naha kiya tamai usawedi oppone ithin api kiwwa giya satiye dawas 4ak 30 naduwa ehuwa judge loan trial ekak thibbe ithin judge itharai hitiye samadagarawa thadurawasinda me dawas 4ema nadu ahala ඊට පස්සේ ඊය දවසේ තමයි නඩු තීන්දුව ලබා දුන්නේ. ඉතින් නඩු තීන්දුවට අනුව ඔහු කිසිම වැරද්දක් කළ නැහැ. මොකද ඔහුට චෝදනා ගානාවක් එල්ල වෙලා තිබ්බා. චෝදනා ගානාවක් එල්ල වෙලා තිබ්බා. ඉතින් අවසානයේදී එකම එක චෝදනාවක් විතරයි ඔහුව මේ නඩුවට ගන්දලා තිබ්බේ. ඉතින් ඒ තමයි sexual intercourse without consent and sleeping කියන එක. ඒ කියන්නේ මෙයා මෙතන ප්‍රධාන විදියට මේ කාන්තාව කියලා තිබ්බේ. තමයි කොන්තිලක මේ කොණ්ඩම් එක ගලවලා තිබ්බා කියලා. ඉතින් ඕක ඔය කතාව වෙච්ච මුල් දවස්වලම තමයි ආව රෙස් කරපු දවස්වලම අපි දන්නා වර්ල්ඩ් කප් එකට ගිහින්. ඉතින් මේක ගැන මම ගොඩක් වීඩියෝස් කරා, يعني ගොඩක් කතා කරා මේ ඉන්සිඩන්ට් එක ගැන. ඒ වගේම මේ නඩුව මොන විදියටද කැරකෙන්නේ, එතකොට ඒ නඩුවේ තියෙන නඩු පොයින්ට්ස්, ඒ අපහැදෙලි තැන්, ග්‍රේ ඒරියාස්, පරස්පර විරෝධී කතා, මේ හැම දෙයක්ම කතා කරා. ඉතින් දැන් මේ ඔක්කොම ඉවර වෙලා තියෙන. ඉතින් අවසානයේට මෙතන අපි අර පටන් ගත්තා වගේම මේ කේස් එකත් එක්ක ඒ කාලේ ධම්ම හිටියා වගේම කතා කරා වගේම දැන් මේක අවසාන වුණාමත් අවසානයට කියන්න දෙයක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ පාඩම ඒක අපි හැමෝම හිතර ගන්න ඕනේ දෙයක් මිනිස්සු විදිහට. මම කියන්නේ අපි ඒක දිහා බලන්න ඕනේ විදිහක් තියෙනවා. මොකද මේ රටේ මිනිස්සෙක් වරද්දක් කරාම ඒ මිනිස්සයා දිහා බලන විදිහ වැරදි. අපි ඒක වෙනස් කරන්න ඕනේ. දැන් කියන්න එපා මේක ක්‍රිකට් channel එකක් මොනවද මේ කතා කරන්න කියලා. හරි, තාමත් අපි කතා කරන ක්‍රිකට් ගැන තමයි. දංශ කෝතිල කියන අපේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකේ අපිට ක්‍රීඩකයන් එක තියෙන ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික තරහක් නැහැ. ඒ දේවල් මතන මිනිස්සු තියන් ඉන්න ඕනේ නැහැ. දැන් කියන්න එපා දනුෂ්කෝ සුද්ධ කරනවා කියලා. මිනිස්සෙක් සුද්ධ කරන එක නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ ඕගලන්ට පොඩ්ඩක් හිතන්න පුරුදු කරන එක. ඉතින් මිනිස්සෙක් වැරද්දක් කරපු ගාමම ඒ මොහොතේ වැරද්දකට අතුරුට ගත්ත ගාමම එයා ඇකියුස් කෙනෙක් විතරයි. හරිද? එයා එතකොට වැරදිකාරයෙක් නෙමෙයි. එයා ඔප්පු වෙලා නැහැ. එතකොට එයා ඔප්පුනාට පස්සේ ඕගලන්ට යාට ලේබල් ගහන්න පුළුවන් එක එක දේවල් කියලා. හැබැයි මිනිස්සයව මොකරි හිරේට හරි මොකරියට ගත්තොත් එමේ නඩුව ඉවර වෙනකම්, ඒ නඩුවේ ඉවර වෙනකම්, ඒ නඩුවේ තීන්දුවක් දෙනකම් අපිට කියන්න බෑ මෙයා වැරදිකාරය කියලා. ඉතින් අපේ රටේ දින පස්සේ තමයි කවහරි සැකපිට අත්අඩංගුවට ගත්තොත් එම හරි මෙන්න මෙයා මිනි මරලත් ඉවරයි. දැන් මේ ධනුෂ්කගේ කේස් එක මෙච්චර ලොකුවට ගියේ එයා සෙලිබ්‍රිටි කෙනෙක් ඉඳන්, ඒ කියන්නේ පර්සනාලිටි එකක්, නැෂනල් ප්ලේයර් කෙනෙක්. ඒතර වර්ල්ඩ් කප් එකේ ක්‍රීඩා කරන්න ගිය වෙලාවේ මේ වගේ දෙයකට එයා පැටළුණා. හරි, අංක එක එක වැරදි. මොකද මේගොල්ලෝ ගිය රට නියෝජනය කරන්න. එතකොට හැමෝම එකමෙන් එකට ඉන්න ඕනේ. එතකොට තමන්ගේ ගෝල් එක එකම ගෝල් එක වෙන්න ඕනි. එහෙමයි කියලා මෙහෙම රෙස්ට්‍රික්ෂන් එකක් දාලත් නැහැ. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නිමාඩු වෙලා වලට ඒ ක්‍රීඩකයන්ට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලෝ අර ටයිම් එක හරි ටයිම් එකේදී හොටල් රූම් එකේ ඉන්න නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේ කේස් එක තමයි එළියට ආවේ. මේක අහු වුණා. හැබැයි ඔය ගොඩක් කට්ටිය කිව්වට මේ ධනුෂ්ක විතරක් නෙමෙයි. ඒක අපිත් දන්නවා, දන්න කට්ටියත් දන්නවා. ඒ කාලේ ඉඳන් මේ කාලේ ක්‍රීඩකයන් වුයි, ඔය අපි ලෙජන්ඩ්ස්ලා කියන ක්‍රීඩකයන් වුයි, මේ හැමෝම මේක සාමාන්‍ය දෙයක්. ටුව එකක් ගිහම ඔයගේ දේවල් වෙන දේවල්, ඒගොල්ලෝ සිගරට් එකක් බොන එකක්ද, එහෙම නැත්නම් බොන එකක්ද, එහෙම නැත්නම් කාන්තාවන්ගේ කෙළියට යන එකක්ද, ඒවා සාමාන්‍ය දේවල්. ඒවා සිද්ධ වෙලා තියෙන දේවල්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය කාගේවත් එකක්වත් අහුුනේ නැහැ. මේ ධනුෂ්ක උන්දරගේ විතරයි අහුුනේ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. එතකොට අපි මේ නඩුවේ මේකේ කතාව දිහා බලද්දි මං කෝ මුලින්ම පරස්පර විරෝධී කතා තියෙනවා කියලා. එතකොට මේක සිද්ධ වුණේ ඕස්ට්‍රේලියාවේ ඒ කාන්තාවගේ රටේ. එතකොට ඒ කාන්තාව මාව ටින්ඩර් ඇප් එකකින් තමයි හම්බුනේ. ඇප් එකෙන් හම්බෙලා මේ දෙන්න ප්‍රින්ස් වලට ගියා, බීලා හිටියා. ඊට පස්සේ මේගොල්ලෝ මේ කාන්තාවගේ ගෙදරට ගියා. එතකොට මේ කාන්තාවේ කම්ප්ලේන් එකේ මුලින්ම කියලා තිබ්බේ මෙයා ගෙදරට යන කලින් මෙයා හැසිරෙච්ච විදිය හරි නැහැ. මෙයාව මම බෝට් රයිඩ් එකට බලන් හිටියා, ඒ සරී එක නිකන් හිටියා. එතකොට එතෙන්දී මෙයා මට මිරිකල් මම මිරිකුවා අරග කරා කිස් කරන්න හදුවා, මේ වගේ ගොඩක් දේවල් එයා කියා තිබ්බ මුලින්ම. එතකොට එහෙම වුණා නම් මේක තමන්ගේ රට, එහෙම වුණා නම් මම ප්‍රශ්න කරපු දෙයක් තමයි ඇයි මෙයා ධනුෂ්කව අරගෙන ගෙදරට ගියේ. එතකොට එයා දන්නවා ධනුෂ්කගේ හැසිරීම හොඳ නැත්තම් හරි මට බෑ, මට ඕනේ නැහැ ඔත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ, එහෙම කියලා ඉඳලා
මෙයාට පුළුවන් පොලිසියට කියන්න මෙයා මෙහෙම කරදර කරනවා කියලා. ඉතින් ඒ කියන්නේ එහෙම කිසිම දෙයක් වෙලා නැහැ කියන එකනේ. ඒතර ගෙදරට ගියා. මේගොල්ලෝ කැමැත්තෙන් තමයි මේ දේ කරේ. ඒතර වං කිව්වා අපේ නීති වගේ නෙමෙයි එහෙ නීති. දැන් මේගොල්ලන්ට මේ ලින්ක් එක එකතු වෙන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට මේ කාන්තාව කන්සන්ට් එක දීලා දෙනවා. මගේ කැමැත්ත පළ කරලා. ඒතර දැන් එයා කියන්නේ මම ඒක කරන්න කිව්වා හැබැයි අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් කරන්න එයා ඉඩ දුන්නේ නැහැ. කොන්ඩම් එකක් පාවිච්චි කළා තමයි එයාට සෙක්ස් කරන්න ඉඩ ලබා දුන්නේ කියලා. හැබැයි එතෙන්දී එයා කියනවා එයා දැක්කලු මෙයා මේ කොන්ඩම් එක ගලවලා විසික් කරලා තියෙන එක ඇඳ ළඟ තියෙනවා. ඉතින් ඒකට කෝ සාක්ෂියක්. එයා කියනවා එයා දැක්කා කියලා. ඒකට එයා කියනවා එයා ඒක පොලිසියට මුලින්ම කිව්වා කියලා. හැබැයි නඩු අහද්දි ඒ පොලිසියෙන් කියනවා ඒ පොලිසිය කාන්තාව එක ලියාගත්ත කෙනා මේ නෝට්ස් ටික මෙයා ඉරලා විසික් කරා කියලා. ඉතින් වගකීමක් තියෙන පොලිසිය නිලධාරියක් නම් මේ වගේ කම්ප්ලේන්ට් එකක් ආවට පස්සේ ඒක ලියලා තියාගන්න නැතුව ඇයි ඒ නෝට්ස් ඉරලා විසික් කරන්නේ? ඒ කියන්නේ ඇත්තටම එහෙම කෝල් එකක් ගිහිල්ලත් නැහැ, එහෙම දෙයක් කියලත් නැහැ. එහෙම නැත්නම් එහෙම දෙයක් කියලා තියෙනවා. මේක ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔය පොඩි පොඩි ඉෂුස් තිබ්බා. ඉතින් ඕව ගැනද අපි කතා කරේ. ඉතින් අර මෙයාට චාර්ජස් දා දීම කවුන්ට්ස් ගොඩකට. හැබැයි ඒ කවුන්ට්ස් ඔක්කොම ටික අන්තිමේදී අයින් වෙලා මේ අවසාන ඉතුරු වුණේ මේ ස්ලීපින් කියන එකට විතරයි. මෙයා වැරදිකරු කරන්න හැදුවේ. නමුත් ඒකත් අවසානයේදී ඔප්පු වුණා. මෙයා කිසිම වැරද්දක් නැහැ කියලා. ඉතින් අර කාන්තාව කියපු කතන්දර මේ පෙර භවයක් ගැන කිව්වලු. එතකොට අපි පෙර භවයේදී තායිලන්ඩ් වලද කොහෙද හිටියලු, මගේ නේබර්ස්ලු මේවා කතා කියන්න ගත්තලු. ඉතින් එතකොට එයා කියලා තිබ්බ දර්ශක කියලා තිබ්බ මේක හරි වියඩ්. ඉතින් අර බයක් හිතෙනවා කියලා මේ කාන්තාව මොන වගේ කාන්තාවක්ද කියලා. ඉතින් ඒ දේවල් ඔස්සේ තමයි මේකේ තීන්දුව ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා කලින් ඉඳන්ම ජජ් කියලා තිබ්බා මේ නඩු අහපු නඩුකාරතුමා. එයා කියලා තිබ්බා මේකට එච්චර ස්පොට්ලයිට් එකක් දෙන්න ඕනේ නැහැ. මේක මේ හිතන තරම් ලොකු කේස් එකක් නෙවෙයි. මොකද මීඩියා වලින් වුණත් මේක ගොඩක් ලොකුවට එළියට දාලා ගොඩක් මේක ගැන කතා කරනවා. ඒක ඔස්ට්‍රේලියා න්ියුස් පේපර්ස්, ඔස්ට්‍රේලියා මීඩියා ගොඩක් මේක ලොකුට කතා කරන දෙයක්. හැබැයි මේක එච්චරම කතා කරන දෙයක් නෙමෙයි. මේකට මේ බුරු ඇටෙන්ෂන් එකක් දීලා තියෙන්නේ. මේ න්ියුස් එක ගොඩක් සෙන්සේෂනලයිස් කරලා තමයි එළියට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඔය කියන තරම් දෙයක් නැහැ කියන එක කලින් ඔබ ජජ් කියලා තිබ්බා. ඉතින් කොහොම හරි අවසානයේදී නඩු ගැහුවා. ඉතින් ධනුෂ්ක ඇවිල්ලා කියනවා මේ බොරු වලට කවදා හරි දවසක ඒවා ඔප්පු වෙනවා. ඒ කියන්නේ බොරුවක් කරොත් ඒවට වැඩි ආයුෂ නැහැ කියන එක ඔහු කියනවා. ඉතින් ඕකෙන් අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි අපි මිනිස්සු විදියට කවදාවත් කවවත් ජජ් කරන්න හොඳ නැහැ. ඕක තමයි මූලිකම දේ. අපි කවදාවත් ඒ මනුස්සයාගේ පෙරවැද්ද තියෙන ඉතින් මනුස්සයාගේ කැරක්ටර් මොකද මිනිස්සු වෙනස්නේ. ඒතර ඒ මනුස්සයාගේ කැරක්ටර් එක මොන වගේ කැරක්ටර් එකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒතකොට එයා සෙල්ලක්කාර ෆ්‍රීඩම් එකේ ඉන්න කොල්ලෙක් වෙන්න පුළුවන්. එතකොට එහෙමයි කියලා ඒකොල්ල හැම වෙලෙම වැරදිකාරය වෙන්නේ නැහැ. ඒකොල්ලා කෙල්ලොත් එක කතා කරනවා වෙන්න පුළුවන්, හැමෝත් එක්කම ෆ්‍රෙන්ඩ්ලි හිනා වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඒකොල්ලා ප්ලේයර් කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට ඕක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර අනිත් එක තමයි මිනිස්සෙක් වැරද්දක් කරලා ඒ මිනිස්සාව සැකපිට අතරංගුර ගත්ත පමණින් ඒ මිනිස්සා වැරදිකාරය වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. කටකතා හැදිච්ච පළියට රියුමර්ස් ගිය පළියට ඒ මිනිස්සා වැරදිකාරය වෙන්නේ නැහැ. මේවා නීතියක් කියලා ගැටියන නීතියෙන් ඔප්පු වෙනකන් අපි හැමෝම බලන් ඉන්න ඕනේ. ඒකම තමයි අපි කාටවත් චරිත සහතික දෙන්න ඕනේ නැහැ. අපි කාටවත් චරිත සහතික දෙන්න ඕනේ නැහැ. අපි කවුරුත් අනිත් අයගේ ජීවිත ගැන අපි ඒ රචනා ලියන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ ජීවිත රචනය ලියාගනි. ඉතින් අර මිනිස්සුන්ව ජජ් කරන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. අර පිට කවරේ බලලා පොතමයි ඉන්න යන්න එපා. මොකද ඒ ඇතුළාන්තය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ධනුෂ්කෝතිරික මිනිස්සයා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි හරි කතාවල් දන්නේ නැතුව නීතියක් කියලා ගත් තියලා. ඉතින් නීති ගොඩක් අය ගන්න පුළුවන්. නීතිය අන්දයි. ඉතින් නීතියට ඕනි ෆැක්ට්ස්, ෆිගර්ස්, එවිඩන්ස්. ඉතින් ඒවත් එක තමයි යන්නේ. මොකද නීතියට ඉමෝෂන්ස් වැඩක් නැහැ. ඉතින් මේක ඇත්තටම මේ කාන්තාව කරේ බොරුවක්ද කියන එක, එහෙම නැත්නම් ඇත්තටම මේ කාන්තාව මොකද කම්ප්ලේන්ට් එකක් කරාද, ඇත්තටම මොකක් විතර ප්‍රශ්නයක් වෙලා තියෙනවද කියන එක දන්නේ ඇත්තටම මේ දෙන්න විතරයි. ඒක අර තමන්ගේ හිතේ තියෙන ගිල්ටි ෆීලින් එක, එතකොට ඉමෝෂනල් හැම දෙයක්ම ඒක තමන් විතරයි දන්නේ. හැබැයි මේක පබ්ලික් එකට වැදගත් වෙන්නේ මේකේ නඩු තීන්දුව. ඉතින් නඩු අහලා අන්තිමට මේ එවිඩන්ස් හැම දෙයක් එකම බේස් කරලා තමයි නඩුව තීන්දුව ලබා දුන්නේ. ඉතින් ඒකෙන් පස්සේ ඔහු නිදහස් මිනිස්සෙක්. දැන් මම හිතන්නේ කවුරුත් මේක ගැන ආයෙ කතා කරන්න ඕනේ නැහැ. ධනුෂ්ක වැරදිකාරයෙක් කියන එක දැන් තාමත් ඕකනේ වෙන්නේ. මොකද වැරද්දක් නැතුව නීතිය නිදහසලා ආවත් ඒ මිනිස්සයා වැරදිකාරයෙක් කරලා ඇත්තටම මේ මිනිස්සයා කිසිම දෙයක් කරන්නේ නැති වෙන්න පුළුවන්. නමුත්
අර වැරදිකාරයෙක් කියලා සැක පිට අතරමඟට ගත්ත හින්දා ඒ මිනිස්සෙව අපි වැරදිකාරයෙක් කරලා තියෙනවා. ඉතින් ඒ දේ තමයි අපි කරන්නේ නැතුව ඉන්න ඕනි. දැන් මම දන්නේ දනුෂ්කට ලංකාවට එන්න පුළුවන්. මම දන්නේ ඒ නිදහස වුරු තියෙනවා. ඉතින් මාස 9ක් 10ක් ඉර වෙලා හිටිය. මොකද මුලින් අපි දන්නවා ඔහුව බන්දනාගාර ගත වෙලා තිබ්බා. ඊට පස්සේ ඔහුව එළියට ආවට පස්සේ ඔහුට ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් දාදී. මොකද මුලින්ම අප ප්‍රතික්ෂේප කරලා තිබ්බා. ඊට පස්සේ අප ලබා ගත්තට පස්සේ එළියට ආවට පස්සේ යාට ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් දාලා තිබ්බා. කර්ෆ්‍යූ එකක් දාලා තිබ්බා. මෙන්න මේ වෙලාව තුළ විතරයි යාට එළියට යන්න පුළුවන්. අනිත් මේ වෙලාවදී හොටෙල් එකේ ඉන්න ඕනේ. ඒකට සෝෂල් මීඩියා කිසිම පාවිච්චි කරන්න බෑ. කවවත් හම්බෙන්න බෑ. ඔයගේ ගොයි ගොඩක් රෙස්ට්‍රික්ෂන්ස් දාලා තිබ්බා. ඉතින් කෙවින් කෙවින් තමයි මේ ඔක්කොම අයින් වුනේ. ඒ වගේම යාට අර තිබ්බ මම කිව්වා එක නඩුවක් නෙමෙයි. යාව වැරදිකාරයා කියන ඇකියුස් කරලා තිබ්බා ගොඩක් පොයින්ට්ස් වලට. ඉතින් ඒ දේවල් හැම එකක්ම එකින් එක අයින් වෙලා අන්තිමට ඉතුරු වෙච්ච එක තමයි ස්ක්‍රීතින් කතන්දරය. ඉතින් ඒකිනුත් දැන් එහා නිදහස් වෙලා තියෙනවා. ඉතින් අනිෂ්ක දැන් නිදහස් මිනිස්සෙක්. මේ වගේ දේවල් සිද්ධ නොවුණා විදිහට තමයි අපි කතා වැඩ කරන්න ඕනේ. මොකද වැරද්දක් කළා නැහැ. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ අපේ මිනිස්සු විදිහට අනිත් මිනිස්සු ගැන පොඩ්ඩක් හිතන්න ඕනි. අපිට ඒ ප්‍රශ්නේ ඇති වුණොත් අපිට මොකද්ද වෙන්නේ? අපිට මෙන්ටලි ඇෆෙක්ට් වෙන්නේ කොහොමද කියන එක අපි පොඩ්ඩක් හිතන්න ඕනි. ඉතින් ඔව් කතා හදන උන්සේරම බෝසත්ද තමයි. ඉතින් සතා කියා ඉඳ හිටගෙන කීවාට කතා හදන උන්සේරම බෝසත්ද. ඒ වගේම තමයි අපේ පොතට කලින් හැමදාමත් පිටකවරෙන් බැලුවා. ඉතින් ඒ දේ කරන්න එපා. Don't judge a book by its cover. පිටකවරේ බලලා කවදාවත් කාටවත් චරිත සහතික දෙන්න යන්න එපා. කවදාවත් judge කරන්න යන්න එපා. මිනිස්සු වෙනස්. මිනිස්සු විදිහට ඉන්නවා. ඒ මිනිස්සයා විදිහට ඉන්නවා. අපි විදිහට ඉන්නවා. තමන් ඉන්න ඕන විදිහට ඒ මිනිස්සයා ඉන්න ඕනේ නැහැ. ඒ මිනිස්සයා ඉන්න ඕන විදිහට තමන් ඉන්න ඕනේ නැහැ. ඒකයි මේ ලෝකේ ස්වභාවය. මිනිස්සු වෙනස් කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ ලෝකේ වෙනස් වෙන එකම දේ තමයි වෙනස් වීම. change කියන එක හැම වෙලෙම වෙනස් වෙනවා. ඉතින් මිනිස්සුත් වෙනස් වෙනවා. circumstances change people. එක එක අවස්ථාවල් මිනිස්සුන්ව වෙනස් කරනවා. ඉතින් අපි මිනිස්සු විදිහට කාටවත් චරිත සාධක දෙන්න යන්නේ නැතුව, කාගේවත් රචන ලියන්න යන්නේ නැතුව, කාවත් බොරුවට accuse කරන්න නැතුව, කාටවත් බොරුවට වැරදිකාරයා කියලා අහං අඩු ගහන්න නැතුව අපි හිටියොත් මම හිතන්නේ මේ ලෝකය ගොඩක් ලස්සන වෙයි.